විරාමයෙන් අනතුරුව නැවතත් අපි ඔබ මුණ ගැහෙන අපේ අවසන් විශේෂාංගයත් එක්ක දැන් කාන්තාවක් විදියට ඔබ හැමතිස්සෙම උත්සාහ කරනවා ලස්සන්ට ඉන්න නේද ප්‍රියමනාප විදියට ඉන්න ඔබේ රූපේ රැකගන්න ඔබේ කෙස් කලම ඔබේ නියපෙළ මේ සියල්ල ආරක්ෂා කරගන්න මේ හැමදේම දවසින් දවස වැඩි දියුණු කරගන්නවා වගේම ඒ දේවල් කරගන්න මේ පිළිබඳ හොඳ අවබෝධයක් නිසි අවබෝධයක් ඔබට තියෙන්න ඕනේ. ඒ අවබෝධයත් එක්ක තමයි හරි දේවල් ඔබේ ජීවිතයට ලං කරගන්න ඔබට හැකියාව ලැබෙන්නේ. නැත්තම් ඔබ දන්නව නේද? සමහර දේවල් පාවිච්චි කිරීම හරහා අපිම හිතනවා අනේ ඇයි මම එහෙම කරේ? අපරාධනේ මම එහෙම කරේ කියලා. ඒ නිසා මේ දේවල් ගැන ඔබට තියෙන අවබෝධය වඩාත් වැදගත්. ඉතින් ඒ අවබෝධය හරි විදියට ලබා ගන්න ඔබව සෝදානම් කරන්න අපි සෝදානමින් ඉන්නවා. හැමදාමත් ලස්සන වීමේ රහස ඔබට කියලා දෙන හිසකෙස් වලට වගේම සමටත් නියපෙළටත් ඔබට තියෙන වටිනාම වස්තුව ඔබට තියෙන වටිනාම සම්පත රිවයිටිස් අද දවසේත් ඒ රහස් පෙළ ගැන අපි කතා කරමු හැඩරුව විශේෂාංගය හරහා ඒගෙන කතා කරන්න සුපුරුදු විදියටම අපි අද දවසේ කැඳවා ගන්නවා මැදිරියට දශක ගණනාවක් තිස්සේ කාන්තාවන්ගේ රූපය ලස්සන කරපු එතුමාව ජේෂ්ඨ රූපලාවණ්‍ය ශිල්පී උපදේශක ප්‍රසන්න කොළඹ ආරච්චි ආයුබෝවන් සුබෝදසනක් ඔබට ආයුබෝවන් සුබෝදසන ඒ ගැන නම් මම විශේෂයෙන් කියන්න ඕනේ ඒ රූපයට අනන්ත අප්‍රමාණ ඔබ ආදරය කරනවා නේද කාලයකට පස්සේ හැබැයි හැමදාමත් ඒ අවුරුදු ගණනාවක් තිස්සේ රිවයිටිස් එකේ හිටපු කෙනෙක් ඒ තමයි ජනප්‍රිය රංගන ශිල්පිනී දිලිනි ලක්මාලි තිරිමාන්න ආයුබෝවන් සුබෝදසන ආයුබෝවන් සුබෝදසන මේ දෙදෙනාම ඉන්නකොට අර ගෑනු අයට අදිනවා කියලා කියනවනේ. ඒක චුට්ටක් මම පළවෙනි ප්‍රශ්නේ තරහ නැන්නේ ඔබතුමා මගෙත් එක්ක. මම ඔබෙන් අහන්න තීරණය කරා දෙලිනි දැන් සමහර වෙලාවට නෙමෙයි ගොඩක් වෙලාවට ඔබ දකින්න ඇති අපේ ප්‍රේක්ෂකයන් අපේ ආදරණීය ජනතාව ඒ අය ඔබට ආදරය කරනවානේ. දැන් අපි මේ ජනප්‍රිය රංගන ශිල්පිනියන්ට ශිල්පීන්ට ආදරය කරනකොට අපි හැමතිස්සෙම හිතන දෙයක් තමයි මේ අය කොහොමද දන්නේ ඉන්නව ඇත්තේ. මේගොල්ලෝ මොනවද දන්නේ කරනව ඇත්තේ කියලා. ඉතින් ඔබ හැමතිස්සෙම ලස්සනට ඉන්න සුන්දරව ඉන්න ප්‍රියමනාපව ඉන්න ඔබේ දිනදා ජීවිතයේ වැඩ කටයුතු ඔබේ බියුටි රුටින් එක ඔබ කොහොමද කෙරෙන්නේ ඔබ මොනවාද පාවිච්චි කරන්නේ අන්න ඒ ප්‍රශ්නේ මම හිතනවා දැනගන්න හැමෝම කැමති ඇති අපි එතනින් කතාව ආරම්භ කරමු අනිවාර්යයෙන්ම අතරම තිලිරි මෙහෙමයි ගොඩාක් කෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඔබ අර කලින් කිව්ව විදිහට මොකද රංගන ශිල්පිනියක් හෝ ශිල්පියෙක් හෝ වේවා මේගොල්ලෝ කොහොමද තමන්ගේ දවස ගත කරන්නේ කියන එක පිළිබඳව ගොඩාක් දෙනෙක් සමහරවිට පෞද්ගලිකවත් අහනවා මොකද ඇත්තටම එතනදී මම හිතනවා ඔවුන් බලාපොරොත්තු වෙනවා හරි මේගොල්ලෝ කොහොමද මේ තරම් ලස්සනට ඉන්නේ කොහොමද මේ තරම් මොකක් හරි මැජික් එකක් තියෙනවා මේ ඉතින් එහෙම ඉන්නේ ඇයි කියන පිළිබඳ කුතුහලයක් ගැටලුවක් ප්‍රශ්නයක් තමන්ගේ හිත තුල තියෙනවා ඉතින් ඒක තමයි පෙරලා වුණ අපෙන් අහන්නේ ඉතින් මගේ බියුටි රූටින් එක ගත්ත සාමාන්‍ය ජීවිතේ දැන් අපි හැමෝගෙම ජීවිතයෙන් පොඩි එක විදිහට පොඩ්ඩක් ගෙවෙන මොකද මේ තියෙන වසංගත තත්ත්වයන් එක්ක අපි හැමෝම ගෙදරට වෙලා ආරක්ෂිත වෙන්න කියලා තමයි අපිට උපදෙස් ලැබෙන්නේ අපි මේ විදිහටම මේ ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ගෙවල් වලට ලා පරිස්සමින් ඉන්නවා ඒ ඉන්න කාර්ය අතරතුර කරන කියන දේවල් ටිකක් තියෙනවානේ ඒක ඉතින් කොහොමත් මගේ ජීවිතේ ගත්තොත් එහෙම මම සාමාන්‍ය උදේ නැගිට්ටහම වතුර වීදුරකින් තමයි දවස පටන් ගන්නෙ. ඉතින් ඒක මම හිතනවා මම විතරක් නෙමෙයි ගොඩාක් දෙනෙක් කරන සහ ඒක කළ යුතු හොඳ පුරුද්දක්. මොකද ඒක පෙරක් අය සමාලාට එතනදී ඇල් වතුර වීදුරක් පාවිච්චි කරන්න පුළුවන්. පෙලක් කෙනෙක් සමාලාට උණු වතුර වීදුරක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට තමුන් මොන හරි දේවල් එකතු කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඔය කොහොම පාවිච්චි කරත් උදේට වතුර වීදුරක් අනිවාර්යයි සහ ඒක හොඳ පුරුද්දක්. ඉතින් එතනින් මම දවස පටන් ගන්න ඒ පටන් අරගෙන දවස සාමාන්‍යයෙන් තිරිනේ අපි ගෙදර ඉන්නවා නම් මම ගොඩක් වෙලාවට ඉතින් දැන් උදේ මොනකට හොදලා ඒ පිරිසුදු වීම වෙලා මොකද පිරිසුදුකම කියන එකත් අනිවාර්යම කෙනෙක්ගේ තියෙන්න ඕන දෙයක් සහ ඒක තිබීම යුතු දෙයක්. ඉතින් ඒ දේවල් කරගෙන ඊට පස්සේ සාමාන්‍ය මං උදේ 9:00 10 වගේ වෙදි තමයි උදේ ආහාරය ගන්න ගෙදර ඉන්නවා. මොකද ඔය කෑම පිළිබඳව වැඩි එළවීමක් කරන්නේ නැහැ ගෙදර ඉන්න වෙලාවක. නමුත් ඩයිග්මන්ට් පුළුවන් තරම් ඉක්මනට උදේ ආහාරය ගන්නවා. ඒක තමයි කළ යුත්තේ. ඉතින් එතනදී ඒ කරලා ඉවරලා දැන් මට පුරුද්දක් වෙලා තියෙනවා රිවයිටිස් කැප්සූල් එක උදේ ආහාරයෙන් පස්සේ ගන්න එක. ඉතින් ඒකත් අරගෙන දවස ඒ ආකාරයෙන් ගෙවිගෙන යනකොට ටිකක් වෙලා යනකොට දවල් වෙනවා. ඒකට දවල් ආහාර. මොකද දැන් අපි ගොඩක් කාලවට තිරින් අපි ගෙදර ඉන්නවා නම් අපිට පුළුවන් හොඳ සමබර ආහාර වේලක් ගන්න.
එතනද මේ අපිට අවශ්‍ය දේවල් ඒ කියන්නේ පලා වර්ග හෝ වේවා අපි අවශ්‍ය දේවල් අපේ ශරීරයට ඕන කරන දේවල් අපිට හදාගෙන ගෙදරද වගේදී අපිට කන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් කරලා දවස ඔය විදිහට ගෙවෙනවා. මම සාමාන්‍යයෙන් ඉතින් ගොඩක් ඔය පොත්පත් කියවන TV බලන ෆිල්ම් බලන එහෙම කෙනෙක්. ඉතින් ඒ අතරතුර මගේ කාලය මැනේජ් කරගෙන මම මේ දේවල් වලටත් යොමු වෙලා වෙලාව කරබනා කරන එක කරන දැන් ව්‍යායාමත් කරනවා. මොකද එහෙම කළ යුතුයි අපි. මොකද අපි මේ මේ තමන්ට ලැබෙන කාලය තුලින් උපලෙන් ප්‍රයෝජනයක් ගන්නවා නම් ඒ වගේ දේවලුත් අපේ මේ රූටින් එකට ඇතුළත් කරගන්න ඕනේ මම හිතන විදිහට. ඉතින් මේ දේවල් එක්ක මගේ හරි ටිකක් බැලන්ස් එකේ හැමෝටම පහසුවෙන් මට කිසිම අපහසුතාවයකින් තොරව කරගෙන යන්න පුළුවන් රූටින් එකක් තියෙනවා. ඉතින් හවස දේවල් නිදාගන්න කිට්ටුව මුණකට හොදලා පිරිසිදු වෙලා එහෙම තමයි මගේ ජීවිතේ මගේ රූටින් එක ගෙවිගෙන යන්නේ. හොඳයි. ඒ බැලන්ස් එක ඇතුලේ තිබ්බනේ රිවයිටිස් කියලා වචනයක්. අන්න ඒ රිවයිටිස් කියන රහස ඔබට අපි හැමදාමත් කියනවා. ඉතින් ඔබ හිතනවා ඇති අනේ කොණ්ඩෙට මොනා හරි බොන්න ඕනේ, හැමට මොනා හරි බොන්න ඕනේ, නියපොතු වලට මොනා හරි බොන්න ඕනේ. ඒ ඉස්සර රිවයිටිස් ආවට පස්සේ ඒ හැමදේම වෙනස් වෙනවා. ඒ හැමදේම රිවයිටිස් හරහා ඔබට පුළුවන් එකම විදියට හරියට ලස්සනට පිළිවෙලට තියාගන්න. ඉතින් 0.77 34 171 0.77 34 171 දොරකතන අංකයෙන් ඔබට පුළුවන්කම තියෙනවා වැඩිදුර තොරතුරු දැන කියා ගන්න. ඒ වගේමයි රිවයිටිස් ශ්‍රී ලංකා ෆේස්බුක් සහ යූටියුබ් පිටු හරහා යූටියුබ් චැනලය හරහා ඔබට ඒ අදාළ තොරතුරු දැන කියා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ ගැන ටිකක් හොයලා බලන්න. මේ දවස්වල පොඩි නිදහසක් නිවාඩුවක් පාඩුවක් ඔබට ලැබිලා තියෙනවානේ. ඒ වෙනුවෙන් කාලය වැය කරන්න දැන් ඔබතුමා දිහාවට මං හැරෙනවා. දැන් ඇය වගේ මං වගේ ලස්සන එතකොට සමහරට ලස්සන කියලා කියන බැරි ගොඩක් දෙනෙක් අවුරුදු ගණනාවක් තිස්සේ ලස්සන කරපු කෙනෙක් තමයි ඔබ. එතකොට කාන්තාවන් සාමාන්‍යයෙන් සැලොන් එකකට එන්නේ දුක කියාගෙනනේ. අනේ මෙහෙම වෙලා තියෙනවා, මෙහෙම වෙලා තියෙනවා කියලා. හැබැයි මෑය වැනි ගොඩක් දෙනෙක්ගේ ආදරය දිනාගත්ත දැන් වර්තමානයේ මෙහෙම ජනප්‍රිය තරුවක් ඇයගේ රුටින් එක, බියුටි රුටින් එක මෙහෙම කියනකොට ඔබ කොහොමද ඒක දකින්නේ සහ එතනින් එහාට අපේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව මොනවද කාන්තාවන් විදිහට තව ඇඩ් කරගන්න ඕනේ, ඇතුළු කරගන්න ඕනේ තමන්ගේ ජීවිතයට? ඔව්, ඇත්තටම මේ දිලිනිගේ බියුටි රුටින් එක දැන් එයා කොහොමද එයා ඒක මේන්ටේන් කරන්න කියලා එයා කිව්වා. ඇත්තට මේකේ ගොඩාක් දේවල් එක මම මේ එකඟ වෙනවා. සමහර තැන් නැතුව මම ඒක කියන්නම්. විශේෂයෙන්ම ඇය වතුර වීදුරුවක් පානය කළ දවස ආරම්භ කරනවා කියලා කිව්වා. ඒක බොහොම හොඳ ක්‍රියාවක්. බොහොම අපි හැමෝම හොඳින් ඒක කරන්න ඕන දෙයක්. මොකද ඒක ඇත්තට අපේ මේ වතුර කියන එක අපේ ජීවිතේ අත්‍යවශ්‍ය අංගයක්. ඒක තමයි බොහොම හොඳයි. ඉතින් සමහර වෙලාවට දැන් මේ මේ අපි දැන් සුව විරාමයෙන් ගෙදර ඉන්නේ. සුව විරාමයේ අවසාන කාලය වගේ තමයි මම හිතන්නේ. මේ දැන් මේ සතිය පටන් ගත්තේ අද පාසලුත් පටන් ගත්තා. ඉතින් ඒක නිසා සමහර ප්‍රදේශ හැර ඉතින් එකතකොට වතුර සමහර වෙලාවට ඔබ කාර්යාලයකට සේවිකාවක් වෙන්න පුළුවන්, එමු නැත්නම් බැංකු නිලධාරියක් වෙන්න පුළුවන්, ගුරුවරියක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සාමාන්‍ය වෙන මොකක් හරි රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ හැම ඕනම කෙනෙක් يعني පාසල් ළමයෙක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ මේ දිල්නි කිව්වාගේ තමන්ගේ මේ දවස පටන් ගන්නකොට වතුර වීදුරුවක් පානය කළ කරන්න පුළුවන් නම් හොඳයි. තව දෙයක් තමයි තියෝ යනකොටත් වතුර බෝතලයක්කුත් බෑග් එකේ දාගෙන යනවා. හැබැයි ඉතින් ඒක අපහු ගෙදරෙන අයත් 75ක් ඉන්නවා. ඉතින් ඒකත් කියන්න ඕන ඔබ ඒ අරන් යන වතුර බෝතලය සම්පූර්ණයෙන් ඉවර කරලා කියන්නේ අපිට වතුර ප්‍රමාණයක් කියලා තියෙනවා. දවසට ඒ ප්‍රමාණය පාවිච්චි කරන්න පුළුවන් නම් මං හිතන්නේ අපේ මේ මේ ශරීර ක්‍රියාවලියේදී තාමත්ම යහපත්. ඒ වගේම තමයි ඒක අපි පාවිච්චි කරන දිනපතා ස්නානය කරනවා. ඉතින් ඒ දේවල් ඒ ක්‍රමවත් ඒ දේවල් කරගන්නවා. අනිත් එක තමයි අපි අඳින ඇඳුම්. තාමත්ම පිරිසිදු වෙන්න ඕනේ. දැන් සමහරලාට අපේ අය කාර්ය බහුලයි කියන සියලුම දෙයට කියන්නේ. ඉතින් ඒ කාර්ය බහුලත්වය හැමේ සමහරලාවට අවස්ථා දෙකකදී يعني එකවරක් අඳපු ඇඳුමක් ආය අඳින්න උත්සාහ කරනවා. ඒ වගේ දේවල් අපි දැකලා තියෙනවා, අපි අහලා තියෙනවා. නමුත් කවදාවත් ඒ වගේ දේවල් කරන්න නැතුව තමා අඳින ඇඳුම එකද දෙකද ඒ දෙක පිරිසිදු කළා තාමත් හොඳට ඇඳුවොත් තමයි අපේ පෞද්ගලික පිරිසිදුකම කෙනෙකු ප්‍රේම ආරක්ෂා වෙන්නේ. ඉතින් ඒ වගේ තමයි මම තව දෙයක් යෝජනා කරනවා. අපිට සාමාන්‍යයෙන් අපි ශරීරයේ දැන් අපි ස්නානය කරන අවස්ථාවේදී කොහොමද අපි ගොඩක් වෙලාවට බාත්รูම් එකක් ඇතුලේදී සිද්ධ වෙන්නේ? එතකොට මොනවා හරි ප්‍රොඩක්ට් එකක් අරගෙන සාමාන්‍යයෙන් අපට අපේ ඇඟ
සම්පූර්ණයෙන් මේ ස්ක්‍රැප් තත්වයකට පත් කරගන්න පුළුවන් නම් වඩා හොඳයි උඩෙත් කියන්නේ කියන්නේ අක්‍රීය සෛලහම් මතු පිට වෙනවා මේක ඉස්සර ඉඳලා අපේ ආචිලගේ කාලේ ඉඳන් කරන්නේ අනිවාර්යෙන් මම එක උදාහරණයක් කියන්නම් අක්‍රීය සෛල අපේ හම මතු පිටේ ඉනේවා තමයි අපි වයින් කරන්නේ ඉතින් ඉස්සර උකට අපි අපේ මුතුන් මිත් අපේ පැරණි දඟනකෝ අපි කුණු වතුනේ ලෝක තමයි සරලම සිද්ධිය ඉතින් ඒ කාලේ ගොඩ ඇයිට බාත්รูම් එක පාවිච්චි කරන්න තිබුණේ සමහරව මෝ එක කරගත්ත ලිම්පඩි ඇතිලිල ඒ වගේ ඒ වගේත් කරා මුදක් මතක ඇති කාලේ පේ ආචිල සීලේ වගේ දේවල් අපිට දැන් නම් එහෙම තත්ත්වයක් නැහැ මොකද දැන් ලම් ගොඩක් සංවර්ධනය වෙලා හැමදේම දැන් ඉතින් ඒ ඇතිල්ලීම තමයි ස්ක්‍රබ් කියලා මේ සබ්ජෙක්ට් එකට එනකොට ටිකක් මොඩිෆයි වෙලා එවිලා තියෙනවා ඉතින් ඒ දේවල් කරගන්න පුළුවන් නම් වඩා හොඳයි අනිත් දේ තමයි ගොඩ වෙලාවට අපි හිතන්නේ ඇති දේවල් තමයි ඔය කිහිලි ප්‍රදේශේ කිලි ප්‍රදේශේ ඒ වගේ දේවල් අනිත් එක තව දෙයක් තමයි මං දිල්ලිට දිල්ලිත් එක්කත් මං ඉඳී කතා කරා ගොඩාක් වෙලාවට අපේ ඇතින් ගිලිහෙන දෙයක් තමයි මේ ඇඟිලි කරු කකුල් වල එහෙම ඒ දේවල් ඇත්තරෝ පිරිසිදු වෙන්නේ නැහැ ඒවට ඒගොල්ල යොමු වෙන්නේ නැහැ නමුත් ඉතින් අපි මම ඕගොල්ලන්ට එක යෝජනාවක් කරන්නම් ඕගොල්ලෝ අපි හැමදාම නානවා අපි පිරිසිදු වෙනවා නමුත් අර වගේ අපෙන් ගිලිහෙන්නා වූ පුංචි කොටස් පිළිබඳ අවධානය යොමු කළ ඕගොල්ල සතියක් ඒ දෙයක තමන්ගේ නියපොතු ටික පිළිවෙලකට බ්‍රෂ් එකකින් මේකට රූපලාවන්‍යාකාරයකට යන්න ඕනේ තමන් දත් මැදලා වීසිකන් බ්‍රෂ් එකක් අරගෙන අපිට පුළුවන් අපේ ඇඟිලි ටික සුද්ධ කරගන්න ඕගොල්ලෝ සතියක් අරගෙන ඕගොල්ලෝ කණ්ණඩියක් ඉදලා අපේ දෙපා දිහා බැලුවොත් ඇත්තටම අපි සතුටු වෙනවා ඉතින් ඒ වගේ දේවල් කරන්නේ පුංචි දේවල් අනිත් දේ තමයි තව වැදගත්ම දෙයක් දෙන්නේ අතින් කියුණා මේ ආහාර ගන්න පිළිවෙල. ඉතින් ඇය කිව්වා ඇයි උදේ ආහාර වේල ගන්නේ 10ට විතර කියලා. ඉතින් ඒගේ නමුත් මම ඇගෙනුත් ඉල්ලා සිටිනේ ඒක තා පොඩයි ඉස්සරහට ගෙනල්ලා අනේක විතරයි හරි කියන්නේ ඒ ඇගේ වැරද්දකට තිබුණේ. ඒකයි මම කිව්වා මම සමහර දේවල් ටික ගන්නේ නැහැ කියලා. ඕගොල්ලෝ ගන්න ආහාර වේල අපි සාමාන්‍යයෙන් උදේ ආහාර වේල තමයි හොඳින්ම ගන්න ඕනේ. හැබැයි ඇය වැනි කාර්යබහුල කෙනෙක් නොකා ඉන්නවට වඩා 10ට හරි කන එක හොඳයි නේ. ඒක හරි. ඒක හරි. මොකද ඇය මම හොඳ ආකාරම දන්නවනේ රීවයිටිස් මේ පෝෂපදා එකතු කරගන්නවා කියලා එහෙම නැති අයට මම කතා කරන්නේ ඔබ එවැනි අක්‍රමවත් ආහාර රටාවක යනවා නම් ඒක ක්‍රමවත් කරගන්න කියන එක අපිට වේල් තුනක් සාමාන්‍යයෙන් දීලා තිනවනේ ඒක වේල් තුනත් වේල් දෙකට එකහමාරට කරන අය තමයි මොකද මේ කාර්ය බහුලයි කියලා. ඉතින් ඔබ සුබ විරාමයේ මේ දිනවල ගෙදර ඉන්නවා කියලා කියන කවුරුත් ගෙදරනේ කාඩ පැය 24ම ඔබ ගෙදර. ඉතින් ඒක නිසා ඔබට මේ අක්‍රමවත් ආහාර රටාව ක්‍රමවත් විදිහට කරගන්න පුළුවන්. නමුත් තව දෙයක් මේ දවස් ඉඳන් කරන දෙයක් තමයි ওই ශනික කෑම වලට ටට්ටක් ගාලා යොමු වෙනවා. මේ දවස්වල වේල් තුන වේල් හය වෙලා තිනු ගෙවල් වල. මොකද ගෙදර ඉන්න නිසා නිතර නිතර වැඩกินන වෙලා. ඉතින් බිස්කට් වර්ග කනවා පිටි ආහාර ගන්නවා. ඉතින් ඒ වගේ දේවල් කරන්න එපා. මොකද ඊවැයි බරපතල ප්‍රතිපාක තව මාසිකින් දෙකකින් බලන්න පුළුවන් වෙනවා මේ සුඛ විරාමයේ ඉඳගෙන එහෙම කරලා. ඒ වගේ තමයි තව ධම්මයන් කියනවා ව්‍යායාම වලට යොමු වෙනවා නම් ඉතාම හොඳ අපේ ශරීර සෞඛ්‍යන හිතන අයට ඉතින් සමහර ව්‍යායාම කියන්නේ මන් තීරුවක යන්න බැරි වෙයි ගමක වුණොතින් සමහරවිට මැෂින් එකක යන්න බැරි වෙයි. ඉතින් ඒක නිසා සමන් ගෙදර කැසට් එකක් තියෙනවා කැසට් එක දාන්න පොඩක් ඩාන්ස් කරන්න ඒකත් හොඳ ව්‍යායාමයක්. අනිත් දේ තමයි මම මේ තෙන්නත් එන්නම් අපි දවස් අපි ප්ලෑන් කරනවා හෙට දවස් මම නම් අද මගේ පුද්දල මම අද ප්ලෑන් කරනවා. ඉතින් මං හිතන්නේ මානසික සුවය සහ නිදහස කියලා කියන අපේ සෞඛ්‍යයට ගොඩාක් දෙයක් මේ හැම එකේම එකතුව තමයි රූපලාවන් විදිහට මම දකින්නේ. ඉතින් ඒක නිසා පුළුවන් නම් විනාඩි 5ක 10ක ප්‍රමාණයක් හරි භාවනාවක් වගේ දෙයකට යොමු වෙන්න පුළුවන් නම් ඒකත් හොඳ දෙයක් තමයි. මේ භාවනාව ගැන මම කියන්නේ මේ ආගමික මෙනෙහි කරන හිම දෙයක් නෙමෙයි. හෙට දවස ගැන අද ප්ලෑන් කරනවා නම් ඒක ඒ ප්ලෑන් කිරීම වෙති භාවනාවක් විදිහට අපර කරන්න. ඉතින් මම හිතන්නේ මෙන්න මේ දේවල් ටික ඔයගලන්ට කරගන්න පුළුවන් නම් බොහොම ලස්සනට ඔයගලන් සමාජීය කැපිපෙන සුන්දර රුවක් හිම හිම කරගන්න පුළුවන්. හරි ඒ සුන්දරත්වය තවදුරටත් වැඩි කරගන්න ඔබේ සමට ඔබේ නියපෙළට ඔබේ කෙස් කලමට අත්‍යවශ්‍ය අභ්‍යන්තර පෝෂකයක් විදිහට විද්‍යාත්මකව තහවුරු කරලා තියෙන රිවයිටීස් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. මෙගා ලයිෆ් සයන්සස් පුද්ගලික සමාගම කියලා කියන රටවල 34ක Tamanගේ අනසක පතුරවා ගනිමින් මේ ව්‍යාපාර කටයුතු කරන ගමන් ලංකාවටත් ඒ සියල්ල ලබා දීලා තියෙනවා. ඒ අපේ වාසනාවට. ඉතින් රිවයිටීස් ගැන කතා කරනකොට 077734071 දුරකථන අංකයට ඔබට කතා කරන්න වගේම රිවයිටීස් ශ්‍රී ලංකා Facebook සහ YouTube හරහා ඔබට තොරතුරු දැනගන්න පුළුවන්. දැන් ඔබ ජනප්‍රිය නිලියක් අපි ගොඩක් ආදරය කරන කෙනෙක්. හැබැයි සමහර අය ඉන්නවනේ තමන්ගේ රහස් කියන්නේ කොහොමද ලස්සනට ඉන්නේ කියලා කියන්නේ. එතකොට දැන් ඔබ මම හිතන්නේ මගේ මතකයේ හරිනම් අවුරුදු 3ක විතර ඉඳන් ඒ ආසන්න කාලයක ඉඳන් රිවයිටීස් එක්ක එකතු වෙලා ඉන්නවා සෑහෙන කාලයක ඉඳන්. සමහර අය ඉන්නවා ටික කාලයක් මොකක් හරි අභ්‍යන්තර පෝෂකයක් ඒ කියන්නේ බියුටි සප්ලිමන්ට් එකක් පාවිච්චි කරනවා ආයෙක වෙනස් කරනවා මේක හරිනෑ කියලා තව එකක් වෙනස් කරනවා. ඔබ අවුරුදු 3ක් තිස්සේ එකම බියුටි සප්ලිමන්ට් එකක් මේ රිවයිටීස් එක්ක එකතු වෙලා ඉන්නේ මොකක්ද ඒකට හේතුව? ඔව් ඇත්තටම ඒක තියෙන්නේ ඒක මම රිවයිටීස්
මාකර ඇති කළ තින විශ්වාසය ඒක තමයි අංක එක. මොකද මට වෙන නිෂ්පාදන කෙරෙහි වෙන දෙයක් ගැන බලන්න උමනාවක් නැහැ. දැන් අපිට ගොඩක් කලාවට මම ගැටලු සහගත තත්ත්වයක් මගේ කොණ්ඩේ දිගට තිබුණාට කෙනෙක්ට හිතන්න පුළුවන් අනේ මේ දිල්නිගේ කොණ්ඩේ දිගට තියෙනවා නෝයි තියෙන්නේ හොඳට ඉතින් මොනාටද මෙයා මේ රිවයිටිස් බෝඩ්නේ අපි දන්න කාලේ ඉඳලා දිල්නිගේ කොණ්ඩේ තියෙනවනේ. ඔය වගේ විවිධාකාර ගැටලු ප්‍රේක්ෂකයෙක් විදිහට මා කෙරෙහි බලන් ඉන්න කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. නමුත් එතන ඇත්තටම තත්ත්වය සහ ඇත්ත ඒ ගැටලු ටික විඳින්නේ මම හින්දා මම ගොඩක් කලකට දන්නවා කොණ්ඩේ දිගට තිබුණත් කොණ්ඩේ දික්ුණත් කෙටි වුණත් අපි දන්නවා කොණ්ඩේක තියෙන ගැටලු. කාන්තාවන් විදිහට මම දන්නවා ඔබත් මේ ගැටලුවට මුහුණ දෙනවා ඇති. ඉතින් කොණ්ඩේ හිසකෙස් ගැලවිලා යන්නේක පිළිබඳව දැඩි ප්‍රශ්නයක තමයි මම හිටපු කාලවකවානුවක තමයි මට රිවයිඩිස් හම්බුනේ. ඉතින් මම පළවෙනි නිෂ්පාදනයක් අභ්‍යන්තර පෝෂණ අතිරේකයක් විදිහට පාවිච්චි කරපු මම හිතන එතනදී මට රිවයිටිස් මාස 3ක් වගේ කාලයක් පාවිච්චි කරගෙන යනකොට මට ඒක ප්‍රතිඵල ලැබුණා. මොකද මගේ කොණ්ඩේ ගැලවි යාම මට සෑහෙන දුරට අඩු වුණා. මම එතනින් එහාට ඇත්තටම තියෙන්නේ එහෙම දැන් එහෙම විශ්වාසයක් ගොඩනැගුණාම හරිද හිතට හොඳ බලාපොරොත්තුවක් හොඳ දෙයක් දැනුණාම වෙන දෙයකට යන්න හිතෙන්නේ නැහැ. මම හිතන්නේ එතනින් නතර කරන්න ඕනේ හොඳ උත්තරයක් දුන විශ්වාසය තමයි වෙන දෙයකට නොයවා අපි මෙතන නතර කරලා තියෙන්නේ. ඒ විශ්වාසය ගැන කතා කරනකොට ඔබත් අවුරුදු 20ක් තිස්සේ මේ 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 ශාස්ත්‍රය තුළ ප්‍රවීණයෙක් විදිහට ජේෂ්ඨයෙක් විදිහට වැඩ කටයුතු කරනවා. ලේසියෙන් කෙනෙක් තමන් හදාගත්ත නම විශ්වාසයක් නැති දෙයක් වෙනුවෙන් යොදවන්නේ නැහනේ. ඇත්තටම රිවයිටිස් ඔය කියන තරම් හොඳයිද? ඇත්තටම. මොකද ඔබ කිව්වා දැන් අපි ගොඩනගාගත්ත නමක් තියෙනවා. ඒක අපි ඒ නම බ්‍රෑන්ඩ් එකක් වෙනකම්ම අපි try කරන එක අරගෙන ඉන්න. ඉතින් ඒක නිසා තින්දී සාමාන්‍යයෙන් මේ තිලිනි මම බොහෝ නිෂ්පාදනයක මේ වැඩ කරපු කෙනෙක්. ඉතින් එතෙන්දී මම මට දිල්නි කියන වගේ මම බොහොම ප්‍රත්‍යක්ෂිත වටහාගත්ත දෙයක් තමයි PYTs කියන එකේ මේ ගුණාත්මකභාවය. මොකද විද්‍යානුකූල නිෂ්පාදනය සාත්තා මේ කියන්නේ සායනික තත්ත්ව පරීක්ෂණ යටදී ඔබ වෙළඳපොළට එන්නේ ඒක නිසා ඔකුල් කිසිම දෙයකට බය වෙන දෙයක් නැහැ. ඉතින් මොකද මේ දේවල් මේ අධ්‍යයනය කරනකොට තමයි මට මේ දේවල් PYTs පිළිබඳ අධ්‍යයනය කරනකොට මම මේ දේවල් ඉතින් ඒක නිසා මේ ගනුදෙනුව ලෝකේ රටවල් 34ක සිදු වෙන්නේ බෑ ඔය ගුණාත්මක භාවයෙන් තොර වුණා නම්. අනිත් එක තමයි මගේ ගාවට එන ප්‍රයිඩ් කෙනෙක් මම කැමති මගේ සලෝන් එකෙන් ලස්සනටම නිර්මාණය කරලා එළියට දෙන්න. මොකද මම මේ බලාපොරොත්තු වෙන්නේ ඒගේ ලස්සන භුක්ති විඳලා තව ප්‍රයිඩ්ස් 3-4 දෙනෙක් මගේ සලෝන් එකට එනවා නම් ඒක තමයි මන්ද ගන්න බෙනිෆිට් එක. ඉතින් ඒක නිසා සමහරලාට එයා හිසකේ පිළිබඳ ප්‍රශ්න තියාගෙන මගේ ගාවට එන්න පුළුවන්. සම පිළිබඳ ප්‍රශ්න තියාගෙන එන්න පුළුවන්. මේ නිය පිළිබඳ ප්‍රශ්න තියාගෙන ඉන්න පුළුවන්. හැබැයි මේ කොයි පිළිබඳ ප්‍රශ්නයක් තියාගෙන ආවත් මට පුළුවන් රිවයිටිස් තරහා උන්ට හොඳ පිළිතුරක් දීලා බොහොම හොඳ ලස්සන නිර්මාණයක් කරලා එළියට දෙන්න. ඉතින් ඒක තමයි අවුරුදු දෙකහමාරක් වගේ විශ්වාස දිනාගෙන මේක. ඉතින් ඒක නිසා මම හිතන්නේ මට පුදුමාකාර විශ්වාසයක් තියෙනවා මේක මගේ අතින් හැඩගෙන යුවතියන් ඒ වගේ තමයි මේ වැඩසටහන බලන ඔබට හොඳ දෙයක් සිදු කරන්න පුළුවන් අභ්‍යන්තර පොංශ සත්කාරයක් කියන්නේ. මෙවැනි දෙපලක් ළඟ තියාගෙන මට අහන්න ප්‍රශ්න කෝටියක් තියෙනවා. නමුත් අපිට ලැබිලා තියෙන කාල වේලාවත් එක්ක සියල්ල කරන්න අමාරුයි. මේ දවස්වල මේ ඔබ සෝෂල් මීඩියා එක වැඩිපුර ගනුදෙනු කරන කෙනෙක් නම් රිවයිටලයිස් යුවර් සෙල්ෆ් විත් රිවයිටිස් කියන සෙග්මන්ට් එක ගැන මේ ටිප් එක ගැන මම හිතන්නේ ඔබ ටිකක් වැඩිපුර අවධානය යොමු කරනවා. අපි ඒ ගැන ටිකක් බලලෙමුද ඉස්සෙල්ලා. කෙනෙක් ලස්සන කරනවා කියන එක ලස්සනට ඉන්නවා කියන එක හොඳටම දන්න කෙනෙක් නේ ඔබ. මේ සෙග්මන්ට් එක ගැන මොකද හිතන්නේ ඔබ මේ කටයුත්ත? ඇත්තටම තියෙන එක ආත්මත්ම හොඳ මේ වැඩසටහනක්. මොකද මමත් පෞද්ගලිකවම මම මේ channel එක මේ subscribe කරලා තිනවා. මොකද මට ඇත්තටම දැන් ප්‍රසන්න අයියා වගේ පළපුරුදු සහ ඉතාමත්ම හොඳ දැනුමක් තියෙන පුද්ගලෙක් ඇති. මොකද අපි හැමෝම දැන් හරි අපි කැමති තම තමන් මේකප් කරගන්න hair style එක අපිට දාගන්න පුළුවන්. අපි ඒක කැමති නේද? මොකද අපි එතකොට අපිටත් හිතට සතුටක් තියෙනවා. සහ දැන් මේ වෙන පුද්ගලෙක් ඉතා නිවැරදිව
මේ අවශ්‍ය දේවල් ටික මේ ලස්සනට ඉන්න හිසකෙස් හදාගන්න හැටි රූපේ ලස්සනට තියාගන්න මේකප් එකක් දාන හැටි ඒ හැම දෙයක්ම දැන් අපි සෝෂල් මීඩියා අපි හැමෝගෙම අත්තල දැන් ෆෝන් මොබයිල් ෆෝන් එක තියෙනවා මොබයිල් ෆෝන් එක තියෙන්නේ ඉතින් මේ වගේ ඉතාමත්ම අපිට දැනුමක් ලැබෙන දෙයකට කාලය වැය කරන්න පුළුවන් නම් පොඩි විනාඩි ගාණක් මම හිතනවා අපේ ජීවිතේට ගොඩක් දේවල් ගන්න පුළුවන් මම අනිවාර්යයෙන්ම ඒ දේ කරනවා මොකද මේ මම අපේ ප්‍රසන්නයටත් කිව්වා ඉතාමත්ම මේ වටිනවා කාන්තාවන් යුවතියන් හැටියට ලස්සනට ඉන්න ඕ කියන්නේ ඇත්තටම මේ එක මේ 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 කාලේ මම හිතන හරිම ජනප්‍රියයි මොකද මගෙනුත් අහනවා ගොඩක් අය ප්‍රසන්නයට මම හිතන මේ විදිහටම ඒකට මේ ඔබට ඔබට කියලා එහෙම ලස්සනට හැදෙන්න කැමති කාන්තාවෝ කොච්චර නම් ඉන්නවද ඔව් අනිවාර්යයෙන්ම දකුණු අත පැත්තේ තියෙනවා මට කියන්න දැන් අපිට ලැබිලා තියෙන කාල වේලාවත් එක්ක අවසාන වශයෙන් අපි මේ කතා කරපු හැම දෙයක්මත් එක්ක අපේ කාන්තාවන්ට දෙන්නක පණිවිඩයක් ඔබතුමා ඔව් මොකද දෙන්නම් බොහොම කෙටි පිළිතුරක් මම ඒකට අපේ පළවෙනි ප්‍රශ්නයක් උනේ මොකද කොහොමද බියුටි රූටින් එක හදාගන්නේ කියලා මං තනිය අපිකට හොඳ පුළුවන් පිළිතුරක් දුන්නා තමන්ට සාමාන්‍යයෙන් පුංචි උදාහරණයක් මං ගන්නම් මොකද අපිට ලස්සන කෙස් කලඹක් නිර්මාණය කර ගන්න නම් අපට අවශ්‍ය ඒ මේ මේ විටමින් ඛනිජ ලවණ ටික අපි ඇත්තරම අපට එළියෙන් ගන්න කෑමෙන් අපට එන්නේ නැත්නම් අපි ඒක අභ්‍යන්තරව අපේගේ මේ පෝෂණ රාත්‍රියකට අපි ගන්නවා අපි ඒක දැන් රීවයිටිස් දිරේ උදා ගන්නවා ඉතින් අපි බොන්සයි ගහක් වවනවා කියන්නකෝ ඒ බොන්සයි ගහ අපිට හැඩතල ගාලා හපන්න පුළුවන් ඒ හොඳට වැවුනොත් නේ ඒ වගේ තමයි අපේ කෙස් ගැස. ඉතින් කෙස් ගැසට ඒ අපි ඒ කේශව ආරාම වල පෝෂණ පදාර්ථය සැපෙවුවොත් තමයි ඒක ලස්සනට එන්නේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඔබ නිතරම අපි මොන දේ බාහිරින් කරා වුණත් අභ්‍යන්තරව මේ වගේනි රිවයිටිස් වැනි පෝෂණ අතිරේකයක් අපේ ශරීරය එකතු කරගත්තොත් ගොළඟ රූපය වැඩි දියුණු කරලා අපට බලන්න පුළුවන් වෙනවා. හොඳයි. ඉතින් මේ දෙපළත් එක මට තව ගොඩක් කතා කරන්න තිබුණා නම් හොඳයි. නමුත් කාලයත් එක්ක අපිට අද දවසේ ලැබිලා තියෙන කාල වේලාව අවසානයි. ඉතින් මම හිතනවා ඕන් ඔබට ලබා දීපු පිළිතුරත් එක්ක ඔබේ ජීවිතයට හොඳ පාඩම් බොහොමයක් හොඳ ටිප්ස් ටිකක් නේද ඔබ ඉගෙන ගන්න ඇති. අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණු ඒ දෙපළට ස්තුතිවන්ත වෙන්න පෙර ආතු අපි රිවයිටිස් ගැන ඔබට මතක් කරනවා. ඔබට ලංකාව පුරාම තියෙන ෆාමසි සුපිරි වෙළඳ සල් සහ ෆැන්සි ෂොප්ස් හරහා මිලදී ගන්න පුළුවන්කම තියෙනවා 077 34 71 077 34 71. ඒ වගේම Facebook YouTube හරහා Revive Sri Lanka යනුවෙන් ඔබට සර්ච් කරලා බලන්න පුළුවන්කම තියෙනවා. මේ හැම දෙයක්ම කියන්න අද දවසේ අපිත් එක්ක එකතු වුණාට ජේෂ්ඨ රූපලාවන්‍ය ශිල්පී උපදේශක ප්‍රසන්න කොළඹආරච්චි ඔබටත් ජනප්‍රිය රංගන ශිල්පිනි දිලිනි ලක්මාලි තිරිමාන ඔබටත් ඔබ දෙපළටම බොහොම ස්තුතියි. ආයුබෝවන් කියලා සමුදෙනවා. බොහොම ස්තුතියි. හොඳයි අද දවසේ අපිට ලැබිලා තියෙන කාල වේලාව අවසන්යි. අපි හෙටත් සුපරදු විදියටම ඔබ මුණ ගැහෙනතුරු ඔබේ ජීවිතේ සතුටින් ගෙවන්න අවශ්‍ය කරන වටපිටාව සකස් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට සුබ දවසක්. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.